ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැතුණා. සිම්බාබ්වේ කණ්ඩායම ලබා දුන් ලකුණු 297 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 299ක් ලබා ගනිමින් 2022 වසරේ තරඟ කළ පළමු තරගයේම ජයග්‍රහණයකින් ආරම්භ කරන්න සමත් වුණා. කොහොම වුණත් මේ තරගයේ ඔයාලා නොදන්න ලොකු විශේෂත්වයක් තියෙනවා. මේ තරගාවලිය එක තරගයක් හරි ලංකාව පරාද වුණොත් මොකද වෙන්නේ කියලා දන්නවද? සරලවම කියනවා නම් 2023 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් තේරීමේ තරගාවලියට සහභාගී නොවී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම මේ සිම්බාබ්වේ තරගාවලිය 3.0 ලෙස ජයග්‍රහණය කළ යුතුයි. එහෙම නොවුනොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් තේරීමේ තරගාවලියට ඉදිරිපත් වෙන්න වෙනවා. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් මේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 16කට සහභාගී වී සිටිනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන්නේ තරඟ 5ක් පමණයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 52කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 5 වන ස්ථානය. ඒ ඊයේ තරඟයේ කඩුලු 5කින් ජය ගැනීම සමග මේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම 8 පමණක් ලබන වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබනවා. එම නිසා එම කණ්ඩායම 8 අතරට පැමිණීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ බවට පත්වී තිබෙනවා.